අමරිකානු පුරස්භාවය තාම ඉවත් කරගන්න නෑ මේ බොරු කියන්නේ කියලා බොහු මතයක් හවලා තියෙනවා. මම මේ අවුරුද්දේ අප්‍රේල් මාසේ 17 වෙනිදා මට අමරිකා තානාපති කාර්යාලයෙන් පුරස්භාව ඉවත් කිරීමේ සාතිකය ලබා දුන්නා. ඒ සාතිකය ලබා දීම මම ආගමන සහ විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කළා. මොකද මට ඉස්සෙල්ලා තිබුණු ශ්‍රී ලංකා පාස්පෝර්ට් එකේ ද්විත්ව පුරවැසි කියලා ගහලා තිබුණා. ඒක නිසා ඒකත් ඉවත් කරලා පුරවැසි භාවය ශ්‍රී ලංකාවේ බව මම අදහනවා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූලව කිසිම ප්‍රශ්නයක් නැති වෙන විදියට විසඳගෙන අවසාන. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා එහිදී පළාත් පාලන ආයතන නියෝජිතයින් වෙත අදහස් පළ කළා. ශක්තිමත් පක්ෂයක් හදලා ශක්තිමත් අපේක්ෂකයෙක් දාලා මේ මැතිවරණය ජයග්‍රහණය කරන්න අපිට අවස්ථාව තියෙනවා. එක්සත් ජාතික පක්ෂ දෙකට කැඩිලා ඉවරයි. පක්ෂයක නායකත්වයකට ගරු කරන්න මිනිහෙක්ව මේ පක්ෂෙ ඉන්න බෑ. මගේ නම් නෙමෙයි. එහෙමනම් ඊළ වෙන පක්ෂයක් හදාගෙන තර්ක කරන්න ඕන. ඒ වගේම මේ විදිහට කවදාකවත් ඉතිහාසෙ සිද්ධ වෙලා නැහැ. මේ தත්ත්වය අනුව මම හිතන්නේ එක්සත් ජාතික පක්ෂය තාම දුර්වල தත්ත්වයකට අනාගත වෙලා තියෙනවා. දැන් අපිත් එක්ක නොයි එක්සත් ජාතික පක්ෂය තුමිය ඇවිල්ලා කතා කරනවා මේ ගැන. මේ කෝලාව අපිට ලැබෙන්නේ නැහැ. මේ 3 දිනාම එකට ආවත් අපිට එකට බැලලා ගන්න නැහැ.